සුබ දවසක් හැමෝටම අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ අපි හැමෝම දන්න මාතෘකාවක් වන රුධිරය එහෙමත් නැත්නම් ලේ ගැන රුධිරය කියන්නේ අපේ දේහයේ තියෙන එකම තරලමය සම්බන්ධක පටකය අපි බලමු රුධිරයේ අඩංගු ද්‍රව්‍ය මොනවද කොහොමද රුධිරය කැටි ගැහෙන්නේ මොනවද මේ රුධිරයේ අපේ දේහයට වෙන කෘත්‍ය කියලා රුධිරය ගැන කතා කරනකොට රුධිරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා වෙන් කරන්න පුළුවන් ඒ රුධිර සෛල හා රුධිර ප්ලාස්මාව ලෙස රුධිර සෛල ගත්තහම රතු රුධිරාණු හා සුදු රුධිරාණු කියලා ප්‍රධාන වශයෙන්ම සෛල වර්ග දෙකක් අපිට හම්බ වෙනවා ඊට අමතරව සෛලමය නොවන ව්‍යුහයක් ලෙස රුධිර පට්ටිකා තියෙනවා රුධිර ප්ලාස්මාව ගැන කතා කළොත් මේ රුධිර ප්ලාස්මාවේ ගොඩක් සංඝටක අන්තර්ගත වෙලා තියෙනවා ජලය ප්ලාස්මා ප්‍රෝටීන පෝෂ්‍ය ද්‍රව්‍ය නයිට්‍රජනීය අපද්‍රව්‍ය කියන්නේ ඒ සංඝටක වලින් කිහිපයක් රුධිර ප්ලාස්මාව ගැන කතා කළොත් රුධිර ප්ලාස්මාව රුධිරයේ 155ක් තියෙනවා රුධිර සෛල තියෙන්නේ 145යි රුධිර ප්ලාස්මාව කියන්නේ රුධිරයේ තියෙන තරලමය කොටස සෛලීය කොටස තමයි රතු රුධිරාණු සහ සුදු රුධිරාණු කියන්නේ අපි දැන් බලමු රුධිර ප්ලාස්මාවේ තියෙන සංඝටක මොනවද කියලා ජලය කියන්නේ අපේ දේහයට ඉතාමත්ම වැදගත් නැතුවම් බැරි සංයෝගයක් ජලය රුධිර ප්ලාස්මාවේ 90 92ක් පමණ ප්‍රමාණයක් පවතිනවා මේ ජලය මගින් ද්‍රාවකයක් ලෙස ක්‍රියා කිරීම විවිධ ද්‍රව්‍ය අවලම්බණය කර තබා ගැනීම සහ තාප අවශෝෂකයක් ලෙස ක්‍රියා කිරීම යන කෘත්‍ය සිදු කරනවා රුධිර ප්ලාස්මාවේ තියෙන ප්ලාස්මා ප්‍රෝටීන ප්‍රධාන වශයෙන් වර්ග 3යි මේ ප්ලාස්මා ප්‍රෝටීන 97ක් පමණ රුධිර ප්ලාස්මාවේ අන්තර්ගත වෙනවා පළවෙනි ප්ලාස්මා ප්‍රෝටීනය තමයි ඇල්බියුමින් ඇල්බියුමින් මගින් කරන්නේ රුධිර කලිල ආශ්‍රති පීඩනය පවත්වාගෙන යාම ග්ලොබියුලින් ගත්තාම ග්ලොබියුලින් වර්ග කිහිපයක් තියෙනවා මෙහි වැඩි කොටස ඒ කියන්නේ ග්ලොබියුලින් වල වැඩි කොටස ප්‍රතිදේහයන් ලෙස තමයි තියෙන්නේ ඒවා ඉමුනෝ ග්ලොබියුලින් ලෙස තමයි හඳුන්වන්නේ ෆයිබ්‍රිනොජන් කියන්නේ රුධිර ප්ලාස්මාවේ තියෙන රුධිර කැටි ගැසීමට දායක වන ප්ලාස්මා ප්‍රෝටීන ඊට අමතරව පෝෂ්‍ය ද්‍රව්‍ය ලෙස මොනෝසැකරයිඩ් ඇමයිනෝ ආම්ල ග්ලිසරෝල් විටමින් සහ සෝඩියම් පොටෑසියම් කැල්සියම් වගේ විවිධ අයන වර්ග මේ රුධිර ප්ලාස්මාවේ තියෙනවා නයිට්‍රජනීය අපද්‍රව්‍ය ලෙස යූරියා යුරික් අම්ලය ක්‍රියටිනයින් අපේ රුධිර ප්ලාස්මාවේ තියෙනවා නයිට්‍රජන් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් රුධිර ප්ලාස්මාවේ දිය වෙලා තියෙනවා ඒ වගේම විවිධ හෝමෝන තියෙනවා මේ හෝමෝන පුද්ගලයාගේ වයස පුද්ගලයාගේ ස්ත්‍රී පුරුෂ භාවය මත වෙනස් වෙනවා මේ සංඝටක හැරෙන්නට අපි ගන්න ආහාර මත රුධිර ප්ලාස්මාවේ තියෙන විවිධ සංඝටක වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන් මම මුලින්ම කිව්වා ඔයාලත් එක්ක රුධිරයේ ප්‍රධාන සෛල වර්ග දෙකක් තියෙනවා කියලා ඒව තමයි රතු රුධිරාණුයි සුදු රුධිරාණුයි කියන්නේ ඒ වගේම සෛලමය නොවන ව්‍යුහයක් ලෙස රුධිර පට්ටිකා පිහිටනවා අපි රතු රුධිරාණුව ගැන කතා කළොත් රතු රුධිරාණුව රුධිර ඝන මිලිමීටරයක මිලියන 5ක් පමණ පවතිනවා හැබැයි සාමාන්‍යයෙන් ස්ත්‍රීන්ගේ මේක මිලියන 4.5ක් කියලා තමයි කියන්නේ රතු රුධිරාණුවේ හැඩය ගැන කතා කළොත් ඒක දීආවතල පැතලි තැටි ආකාර ව්‍යුහයක් තමයි රතු රුධිරාණුවේ තියෙන්නේ ඔයාලට මේ රූප සටහන් වලින් පේනවා ඇති රතු රුධිරාණුවේ දෙපැත්ත දී අවතලව ඒ කියන්නේ ඇතුල් පැත්තට වෙලා තමයි තියෙන්නේ. ඒ වගේම බාහිරින් බැලුවොත් ඒක තැටියක් වගේ තමයි අපිට පේන්නේ. ඒ වගේම මේකේ විශ්කම්භය මයික්‍රෝමීටර 7.5ක් වෙනවා. ඝනකම මයික්‍රෝමීටර 2ක් තමයි වෙන්නේ. මේ ව්‍යුහයට හේතුව තමයි රතු රුධිරාණුවල ප්‍රධාන කාර්යය වෙන්නේ අපේ දේහයේ තියෙන ඔක්සිජන් පරිවහණය කරන එක. මේ ඔක්සිජන් පරිවහණය කරන්න හොඳ පෘෂ්ඨ පරිමාවක් තියෙන්න ඕනේ. මේ පෘෂ්ඨ පරිමාව අනුපාතය වැඩි කරගන්න තමයි රතු රුධිරාණු වලට මේ හැඩය ලැබිලා තියෙන්නේ. ඒ වගේම මේ පෘෂ්ඨ පරිමාව අනුපාතය වැඩි කරලා, ඒ කියන්නේ ඉඩ වැඩි කරලා තියාගන්න පරිණත අවස්ථාවේදී රතු රුධිරාණුව නියෂ්ටිය රහිතව තමයි තියෙන්නේ. ඒ වගේම සෛලප්ලාස්මේ තියෙනවනේ සාමාන්‍ය එක එක ඉන්ද්‍රීන් මයිටොකොන්ඩ්‍රියා, ER කියන්නේ අන්තර්ප්ලාස්මීය ජාලිකා වගේ ඉන්ද්‍රීන් තියෙනවනේ. මේ ඉන්ද්‍රීන් පරිණත අවස්ථාවේදී රතු රුධිරාණුවේ පිහිටන්නේ නැහැ. මේ විවිධ ඉන්ද්‍රීන් නොපිහිටුවට මේ රතු රුධිරාණුවේ සෛලප්ලාස්මේ හිමොග්ලොබින් කියලා ශ්වසන වර්ණකයක් පිරීලා තියෙනවා. අපි හැමෝම දන්නවා හිමොග්ලොබින් කියන්නේ අපේ දේහයේ, ඒ කියන්නේ මිනිස් දේහයේ තියෙන ශ්වසන වර්ණකය. රතු රුධිරාණුවක කෘත්‍ය ගැන සාකච්ඡා කළොත් ඒකේ ප්‍රධානම කෘත්‍ය තමයි ඔක්සිජන් පරිවහනය කිරීම. මේ ඔක්සිජන් පරිවහනය කරන්නේ ඔක්සි හිමොග්ලොබින් ලෙස රතු රුධිරාණුව ඔස්සේ. ඊළඟ කෘත්‍ය වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කරන එක. කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කරන විවිධ ක්‍රම තියෙනවා. ඒකෙන් ප්‍රධාන වශයෙන්
වශයෙන්ම කාබ් බැබයිනෝ හීමොග්ලොබින් ලෙස රතු රුධිරාණු ඔස්සේ කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කරනවා. ඊට අමතරව කාබන් ඩයොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් පරිවහනය කරන්නේ බයිකාබනේට් අයන ලෙස රුධිර ප්ලාස්මාව ඔස්සේ. මේකෙදි බයිකාබනේට් අයන සෑදීම බයිකාබනේට් නැවත කාබන් ඩයොක්සයිඩ් බවට පත් කිරීම සිදු කරන්නේ රතු රුධිරාණු තුළද. ඒ කියන්නේ දැන් අපේ ඉන්ද්‍රියකින් කාබන් ඩයොක්සයිඩ් රුධිරය මගින් ලබා ගන්න විසරණය මගින්නේ. එතකොට කාබන් ඩයොක්සයිඩ් රතු රුධිරාණුවකට විසරණය වුණාම ඒක රතු රුධිරාණුව තුළ බයිකාබනේට් අයන බවට පත් වෙනවා. මේ බයිකාබනේට් අයන රුධිරය ඔස්සේ අරගෙන ගිහිල්ලා රුධිරය පිරිසිදු කරන්නේ පෙනහළු තුළ ඉන්නේ. පෙනහළු ගාවදී රුධිරයේ රතු රුධිරාණුව තුළ තියෙන බයිකාබනේට් අයන කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙලා මේ කාබන් ඩයොක්සයිඩ් තමයි පෙනහළු තුළට විසරණය වෙන්නේ. ඒක තමයි මේ කාබන් ඩයොක්සයිඩ් පරිවහනයේදී සිද්ධ වෙන්නේ. අපි බලමු ශ්වසන වර්ණකයක් කියන්නේ මොකද්ද කියලා. මොකද මේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් පරිවහනයට ශ්වසන වර්ණක අත්‍යවශ්‍යයි. ශ්වසන වර්ණකයක් කියන්නේ ප්‍රත්‍යාවර්ති ලෙස ඔක්සිජන් සමග සම්බන්ධ වීමට හැකියාව තිබෙන වර්ණවත් කාබනික සංයෝග. ප්‍රත්‍යාවර්ති ලෙස කියන්නේ එක වෙලාවකදී රතු රුධිරාණුවකට ඔක්සිජන් ඇතුල් වෙන්න පුළුවන්. අනිත් වෙලාවෙදී රතු රුධිරාණුව තුලින් ඔක්සිජන් පිට වෙන්න පුළුවන්. මොකද රුධිරය පිරිසිදු කරන්නේ පෙනහළු වලින්. ඒකෙදී ඔක්සිජන් රුධිරයට එකතු කරන එක තමයි සිද්ධ කරන්නේ. ඊට පස්සේ රුධිරය ඔස්සේ ඔක්සිජන් අරගෙන ගිහිල්ලා ඔක්සිජන් සාන්ද්‍රණය අඩු පටක වෙතට ඔක්සිජන් නිදහස් කිරීම තමයි රුධිරය මගින් කරනු ලබන්නේ. ඒකයි මෙතන කියන්නේ ප්‍රත්‍යාවර්ති ලෙස ඔක්සිජන් සමග සම්බන්ධ වීමට හැකියාව තිබෙන වර්ණවත් කාබනික සංයෝගයක් කියලා. මොකද අපේ ලේ රතු පාට වෙලා තියෙන්නේ අපේ දේහයේ තිබෙන මේ හිමොග්ලොබින් කියන වර්ණකය නිසා. අපි සත්ව ලෝකය ගැන ගත්තාම සත්ව ලෝකයේ තියෙන එක ශ්වසන වර්ණකයක් නෙමෙයි. එක එක සත්ව කාණ්ඩවල එක එක ශ්වසන වර්ණක තියෙනවා. අපි දැන් බලමු මේ සත්ව ලෝකයේ හමුවන ශ්වසන වර්ණක මොනවද කියලා. පෘෂ්ඨවංශිකයින්ගේ එවැගේම ගැඩවිල් පණුවන්ගේ හිමොග්ලොබින් තමයි ශ්වසන වර්ණකය ලෙස ක්‍රියා කරනු ලබන්නේ. මේකේ වර්ණය රතු ඔක්සිජන් සම්බන්ධ වෙන සංලග්න කාණ්ඩය ලෙස යකඩ තමයි හිමොග්ලොබින් ශ්වසන වර්ණකය ක්‍රියා කරනු ලබන්නේ. හිමසයනීන් ශ්වසන වර්ණකය ගත්තාම මේක තියෙන්නේ මොලුස්කා ක්‍රස්ටේෂියාවන්ගේ. මේකේ වර්ණය නිල් පාටයි. ඒ වගේම සංලග්න කාණ්ඩය ලෙස කොපර් තමයි මේකේ පිහිටන්නේ. හිමෝ එරිත්‍රීන් ශ්වසන වර්ණකය ගත්තාම ඒක තියෙන්නේ සමහර පොලි කීටාවන්ගේ. මේකත් රතු පාටයි. ඒ වගේම සංලග්න කාණ්ඩය ලෙස යකඩ තියෙනවා. ක්ලෝරොක්ලුවරින් ගත්තාම ඒක පිහිටන්නේ සමහර ඇනලීඩාවන්ගේ. මේකේ වර්ණය කොළ පාටයි. ඒ වගේම සංලග්න කාණ්ඩය ලෙස යකඩ තමයි තියෙන්නේ. මයෝග්ලොබින් ගත්තාම මේක පෘෂ්ඨවංශිකයන්ගේ කංකාල පේශිවල ඔක්සිජන් සංචිත කිරීමට තමයි තියෙන්නේ. ඒ කියන්නේ පෘෂ්ඨවංශිකයන්ගේ කංකාල පේශිවල තමයි මේ මයෝග්ලොබින් කියන ශ්වසන වර්ණකයේ පැවතින්නේ. ඒකේ වර්ණය රතු පාටයි. ඒ වගේම සංලග්න කාණ්ඩය යකඩ. අපි දැන් බලමු මේ හිමොග්ලොබින් ශ්වසන වර්ණකය කියන්නේ මොකද්ද කියලා. හිමොග්ලොබින් අණුවක් ගත්තාම මේකේ තියෙනවා වැඩි ප්‍රතිශතයක් ප්‍රෝටීන්. ඒ වගේම ප්‍රෝටීන නොවන කාබනික සංයෝගයක් තියෙනවා, යකඩක් තියෙනවා. මේ හිමොග්ලොබින් ගත්තාම ග්ලොබින් කියන ප්‍රෝටීනයකුයි හීම් කාණ්ඩයකුයි සම්බන්ධ වෙලා තමයි හිමොග්ලොබින් අණුවේ එක යුනිට් එකක් හදන්නේ. අපි බලමු මේ හිමොග්ලොබින් හැදිලා තියෙන්නේ කොහොමද කියලා. මේ රූපයෙන් ඔයාලට පෙන්වන්නේ හිමොග්ලොබින් අණුව. මේ හිමොග්ලොබින් අණුවේ ව්‍යුහ හතරක් තියෙනවා. මේ එක ව්‍යුහයක ග්ලොබින් ප්‍රෝටීනය තියෙනවා, ෆිරෝල් කාණ්ඩ හතරක් තියෙනවා. මේ ෆිරෝල් කාණ්ඩ හතරට මැදි වෙච්ච යකඩ අණුවක් තියෙනවා. ඒක තමයි හිමොග්ලොබින් අණුවේ එක ව්‍යුහයක අන්තර්ගත වන කොටස්. මම කියවනේ ඔයගලන්ට ග්ලොබින් ප්‍රෝටීන් එකයි හීම් කාණ්ඩයක එකතු වෙලා තමයි හිමොග්ලොබින් අණුවේ එක යුනිට් එකක් හදන්නේ කියලා. මේ තියෙන්නේ ඒ හීම් කාණ්ඩය. මේ හීම් කාණ්ඩයේ තමයි ෆිරෝල් වලයන් හතරක් තියෙන්නේ. මේ එක ෆිරෝල් වලයක්, මේ තව ෆිරෝල් වලයක්, මේ තව ෆිරෝල් වලයක්, මේ තව ෆිරෝල් වලයක්. මේ ෆිරෝල් වල හතරට මැදි වෙලා තමයි මේ යකඩ අයනේ තියෙන්නේ. ඒක තමයි හීම් කාණ්ඩය කියලා කියන්නේ. මේ සම්පූර්ණ හීම් කාණ්ඩය ග්ලොබින් ප්‍රෝටීනයත් එක්ක සම්බන්ධ වෙලා හිමොග්ලොබින් අණුවේ එක ව්‍යුහයක් නැත්නම් එක යුනිට් එකක් හදනවා. එහෙම යුනිට් හතරක් සම්බන්ධ වෙලා තමයි හිමොග්ලොබින් අණුව හැදෙන්නේ. මේ ව්‍යුහ හතර සම්බන්ධ වෙනකොට ඒක චතුස්තලීය ආකාරයට තමයි සම්බන්ධ වෙන්නේ.
මේ ඕගොල්ලන්ට පේන්නේ ඒ චතුස්තලීය ලෙස සම්බන්ධ වෙලා සැදිච්ච හීමොග්ලොබින් අණුව. එතකොට මේ හීමොග්ලොබින් අණුව ගත්තාම හීම් කාණ්ඩ හතරක් තියෙනවා. ඒ වගේම ග්ලොබින් ප්‍රෝටීන් හතරකුත් තියෙනවා. අපි දැන් බලමු ප්‍රතිරුධිරාණුව නිපදවන්නේ කොහෙද කියලා. ප්‍රතිරුධිරාණුව නිපදවීම විවිධ අවස්ථාවල සිද්ධ වෙනවා. ඒකෙදි කලල අවධියට පෙර අවස්ථාවේ. ඒ කියන්නේ ආරම්භකම අවස්ථාවේදී ප්‍රතිරුධිරාණුව නිපදවන්නේ රුධිර වාහිනී තුලම. ඊට පස්සේ අපේ යුක්තාණු ටික ටික ලොකු වෙලා කලල අවධියට ආවට පස්සේ කලල අක්මාව මගින් තමයි රතුරුධිරාණු නිපදවන්නේ. අපේ උපත සිද්ධ වුණාන් පස්සේ රතුරුධිරාණු නිපදවන්නේ රතු ඇට මිදුළු වල. මේ රතුරුධිරාණුක ආයු කාලය දින 120යි. මේ දින 120න් පස්සේ මේ අකාර්යක්ෂම වයස්ගත වෙන රතුරුධිරාණු ප්ලීහාව තුලදී බිඳහෙනුණු ලබනවා. මේ බිඳහැලීමෙන් හිමොග්ලොබින් වෙන් කරලා, ඒ කියන්නේ රතුරුධිරාණුවෙන් හිමොග්ලොබින් වෙන් කරලා අරගෙන ඒක අක්මාව වෙතට ගෙනහිල්ලා අක්මාවෙන් ඒ හිමොග්ලොබින් අණුවේ තියෙන යකඩ ටික වෙන් කරලා ලබා ගන්නවා. ඊට පස්සේ මේ ලබාගත් යකඩ අක්මාව තුල තැන්පත් කරනු ලබනවා. අපි දැන් රතුරුධිරාණු ගැන කතා කළානේ. අපි දැන් බලමු රුධිර පට්ටිකා කියන්නේ මොනවද කියලා. මම ඔයාලට වීඩියෝ එකේ මුලින්ම කිව්වා රුධිර පට්ටිකා කියන්නේ සත්‍ය සෛල නෙමේ සෛල වැනි ව්‍යුහය. මේ රුධිර පට්ටිකා රුධිර ඝන මිලිමීටරයක ලක්ෂ 2ත් 4ත් අතර ප්‍රමාණයක් පවතිනවා. මේක ප්ලාස්ම පටලයකින් වටවෙච්ච කුඩා සෛලමය කොටස්. ඒවා අක්‍රමවත් ඇටි වැනි ව්‍යුහයක්. ඒ කියන්නේ නිශ්චිත හැඩයක් නැහැ. ඒ වගේම නියෂ්ටියකුත් නැහැ. මේ රූපයෙන් ඔයාලට පේන්නේ රුධිර පට්ටිකා. ඒ අතර සුදුරුධිරාණුත් තියෙනවා. මම සුදුරුධිරාණු ගැන ඔයගලත් එක්ක ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්නම්. මේ රුධිර පට්ටිකා තුළ නියෂ්ටියක් නැති වුණාට අත්‍යවශ්‍ය එන්සයිමයක් තියෙනවා රුධිරයේ කැටි ගැසෙන. ඒක තමයි ත්‍රොම්බොකයිනේස්. නැත්නම් ත්‍රොම්බොප්ලාස්ටින් කියලා ඒක හඳුන්වනවා. මේකේ කෘත්‍ය තමයි රුධිර කැටි ගැසීම. අපේ දේහයේ මොකක් හරි තුවාලයක් වුණොත් එතනින් රුධිරය වහනය වීම සිද්ධ වෙනවා. මේ රුධිරය කැටි ගැසුනේ නැත්නම් දිගටම මේ රුධිරය වහනය වෙලා අපිව මරණයට පත් වෙන්න පුළුවන්. ඒක හින්දා රුධිරය කැටි ගැසීම අත්‍යවශ්‍ය දෙයක්. අපි බලමු රුධිරය කැටි ගැසෙන්නේ කොහොමද කියලා. රුධිරයේ තියෙන ප්‍රොතොම්බින් කියලා අක්‍රීය ව්‍යුහයක්. ඒක සක්‍රීය ත්‍රොම්බින් බවට පත් කරනවා මේ රුධිර පට්ටිකාවල තියෙන ත්‍රොම්බොකයිනේස් වලින් සහ කැල්සියම් අයන වලින්. ඊට පස්සේ මේ සක්‍රීය ත්‍රොම්බින් රුධිර ප්ලාස්මාවේ තියෙන ප්ලාස්ම ප්‍රෝටීනයක් වන ෆයිබ්‍රිනොජන් එක්ක ක්‍රියා කරලා ෆයිබ්‍රින් හදනවා. මේ ෆයිබ්‍රින් තමයි රුධිර කැටි ගැසීමට හේතු වෙන්නේ. ඒ කියන්නේ ෆයිබ්‍රින් රුධිර සෛලත් එක්ක එකතු වෙලා රුධිරයේ කැටි ගැසීම සිදු කරනවා. ප්‍රොතොම්බින් නිපද වෙන්නේ අක්මාව තුලදී. මේ ප්‍රොතොම්බින් නිපදවීමට විටමින් K අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු මිනිසාගේ රුධිරයේ කෘත්‍ය මොනවද කියලා. ඔක්සිජන් පරිවහණය, කාබන් ඩයොක්සයිඩ් පරිවහණය සාකච්ඡා කළා. ඔක්සිජන් පරිවහණය සිද්ධ වෙන්නේ ඔක්සිහිමොග්ලොබින් ලෙස, කාබන් ඩයොක්සයිඩ් පරිවහණය කාබැමයිනෝ හිමොග්ලොබින් සහ බයිකාබනේට් අයන ලෙස සිද්ධ වෙනවා. ඊට අමතරව පෝෂ්‍ය ද්‍රව්‍ය පරිවහණය සිද්ධ වෙනවා. නයිට්‍රජනීය අපද්‍රව්‍ය පරිවහණයත් රුධිරය මගින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ නයිට්‍රජනීය අපද්‍රව්‍ය නිපද වෙන ස්ථානයේ ඉඳන් එය බැහැර කරන ස්ථානය දක්වා මේ නයිට්‍රජනීය අපද්‍රව්‍ය ගෙනියන්නේ රුධිරය මගින්. දේහ තරලවල pH අගය යාමනය කිරීම සිද්ධ කරන්නේ රුධිරයෙන්. ඒ වගේම දේහ තරලවල ජල ප්‍රමාණය සහ ආශ්‍රිත පීඩනය යාමනය කරනවා. දේහයේ උෂ්ණත්වය යාමනයට ඉවහල් වෙනවා. ඒක කරන්නේ රුධිරය මගින් දේහය පුරා තාපය බෙදා හරිනවා. ඒ වගේම දේහයට ඇතුළු වෙන ආගන්තුක ද්‍රව්‍ය සහ ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව ක්‍රියා කරමින් ආරක්ෂාව සපයනවා. මේක කරන්නේ ප්‍රධාන වශයෙන්ම සුදුරුධිරාණු වලින්. අපි ඊළඟ වීඩියෝ එකේදී වසා පද්ධතිය සුදුරුධිරාණු ගැන සාකච්ඡා කරමු.